තාම මේ අරමුණු වල බැස ගන්න ස්වභාවයේ මිදුණු අවධිය දැනිලා නැහැ. ඒක දැනෙන්නේ නැතුව නේද? එයා දැන් ඉන්නවා. ඒ කියන්නේ ලෝකාන්තයට පැනපු අය දැන් මේ මොහොතේ ඒ ලෝකාන්තයට පැනීමත් සිද්ධ වෙනවා. ඒ ආරි භූමිය දෙන්නෙක් නැහැ. මෙතනින් පැනනට පස්සේ ආය ඔබට ඔබේ කතාවක් නැහැ. ඒ සියල්ල සමානයි. ඒ ඔක්කොම සබහාදාමට බාර. ඔබයි අපයි කියලා දෙන්නේ කිතරුන්නේ. ආරණාසි කියලා සත්‍ය පුජ්‍යල කිතරුන්නේ. ආරණස ලෝකාතට පැල බොහෝ කාල. ආරණස ලෝක කතා අවසන්. අසා සිටි ඔබ සැමට ස්තුතියි කියලා. මරණ කෙනෙකුට ආයි පණ දෙන්න බෑ. මේ ලෝකාන්තයෙන් බැලපු කෙනෙක් ආයි ඉතුරු වෙන්නේ නැහැ. මේ උපමාව ගෙනාවේ නිසා. සබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. ඒ නිසා අපි කියමු මරණ කෙනෙකුට පණ දෙන්න. මේක අධ්‍යාත්මිකයෙන් මේ අධ්‍යාත්මික ගමන තුළ සිද්ධයි. හොඳයි ඔබට මුලින් කතා කරන්න. අවසරයි මහත්මයා. තේරුවන් සර්. ආරණ වහන්ස අවසර මට චුට්ටක් විනාඩි දෙකක් දෙන්න ආරණ වහන්ස. ඇත්තටම මේ ඔබ වහන්සේගේ මහා කරුණාව මහා මෛත්‍රිය හොඳින්ම දැනෙනවා. ඒ වගේම දහවල යම්සේද රාත්‍රියේ දෙසේමයි කියන ආරණ වහන්ස ඇත්තටම රැය ඉඳලා බලන්න ඕනේ ආරණ වහන්ස. ඒක ඇත්තටම විනාඩි 20ක් ඇතුළත මේ රුප්පණය කියන දේ ඇහි තියෙන මේ මායාව ටග්ගාල වැටෙන මොකද එක චලිතයකුත් ආරණ වහන්ස මේ ඇත්තටම දැනෙනවා රාත්‍රියේදී. ඒ රාත්‍රියේ නැගිටලා හිටියොත් දැනෙනවා ආරණ වහන්ස මේ රාත්‍රියක් දහවල වගේමයි කියලා. තෙරුවන් සරණයි ආරණ වහන්ස. තෙරුවන් සරණයි අවතාරයටත්. අවතාරයට මේ කියන දේ දැනෙනවා. එහෙම. අවතාරය එක නිසා අකම්පිත අචල. එහෙම. ඔබතුමීගේ ගමන ඔබතුමීගේ අභ්‍යන්තරයේ පරිවර්තනයේ අන ස්වභාවය ඒක ඔබතුමීට දැනෙන ගත්තට පස්සේ කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒසස ඔබතුමීගේ කටයුතු කොහොමද ඔබතුමීගේ අභ්‍යන්තරයට ප්‍රත්‍යක්ෂ ගමනක් සිද්ධ වෙන්නේ. සාන්දි ටිකක් ඒක ආය ඔබතුමීටම දන්නවා මොකක්ද වෙන්නේ කියලා. අභ්‍යන්තරයේ 180 වෙනවා ඥානෙට 80 වෙනවා සියල්ලම දියවිගෙන යනවා. සුවිසුද්ධන් කියන තැනට